ආයි බොවන් සුබ දවසක් ඉතින් සියලු දෙනාට. ඉතින් අපේ රටේක අය බලන් ඉන්නේ ලංකාවට වාහන ගේනවද ලංකාවට වාහන ගේන්න මේ වෙලාවේ පුළුවන්ද අවශ්‍යයිද කියන එක ගැන අපේ රටේ මිනිස්සු ගොඩක් අවධානයෙන් ඉන්නවා. ඉතින් වාහන ගෙන්වන්න දීම අත්‍යවශ්‍යයි. සමහරු කියනවා ඩොලර් නැති වෙනවා කියලා. ඒ කියන්නේ විනිමය අරුබුදයක් ඇති වෙනවා කියලා. හැබැයි එහෙම වෙන්නේ නැහැ කියලා තමයි මෙතුමා කියන්නේ. ඒ නිසා මේ නිවුස් එක ගේන්න තිබුණේ මම දැක්ක දෙරණ Big Focus වැඩසටහනේ ආර්ථිකය පිළිබඳව හොඳ දැනුමක් තියෙන දනනාත් ප්‍රනාන්දු මහත්තයත් එක්ක තිබුණ ප්‍රෝග්‍රෑම් එකකින් එතුමා මෙන්න මේ වගේ දෙයක් තමයි කියන්නේ. ඉතින් මෙතුමා පෙන්වා දෙන විදිහට වාහන ආනයනය උපරිම කරන අවස්ථාවේදී පවා වාහන ආනයනයට ගියේ ඩොලර් බිලියනයක් විතරලු. හැබැයි ඉතින් ඛනිජ තෙල් ආනයනය කරන්න ඩොලර් බිලියන 3ක් 4ක් යනවා කියලා තමයි ඉතින් කියන්නේ. එහෙම ගත්තොත් එහෙම වාහන ආනයනයට වඩා ප්‍රශ්නයක් වෙනවලු ඛනිජ තෙල් ආනයනය කරන එක. ඒ වගේම තමයි ඉතින් අවුරුදු 5කට වාහන ආනයනය නතර කරා කියලා ආනයනයේ වියදම අඩුුනේ නෑනේ. වාහන ආනයනයට ඒ මුදල් ඉතුරු කරනවා කියලා ඒ මුදල් ඉතිරි කරෙත් නෑනේ. මා පෙන්වා දෙන විදිහට ආනයනයට අවශ්‍ය දේවල් මේවා කියලා ඒවට ලිස්ට් හදලා ඒවට මුදල් වෙන් කළේ නෑනේ. වෙළඳ පොළට එදින්නෙදා එන ඩොලර් ටික එක එක ඒවට පාවිච්චි කරනවා. ඒ කියන්නේ දැන් තෙල් ගේන්න, හාල් ගේන්න ඒ වගේ දේවල් වලට පාවිච්චි වෙනවා. එතකොට ලංකාවේ වාහන ආනයනයට කියලා ඩොලර් ඉතිරි කරලා නෑ කියන එක තමයි කියන්නේ. ඒ වගේම තමයි ඉතින් වාහන ආනයනය කරන්න දැන් තියෙන ඩොලර් එකට තරඟ කළොත් එන කාට හරි ඩොලර් වලට ඉල්ලන්න තියෙන අවස්ථාව අඩු වෙනවා කියලා කියනවා. ඒ වගේම තමයි ඉතින් උකතාවය සලකපු අවස්ථාවේ වාහන ආනයනය නතර කරාට මේ අවස්ථාවේ වාහන ආනයනයට ඉඩ දෙන්න පුළුවන් කියලා තමයි මෙතුමා පෙන්වා දෙන්නේ. බලන්නකෝ මේ Big Focus වැඩසටහන මම ලින්ක් එක දාන්නම් ගිහිල්ලා ඔයාලා මේ වැඩසටහන බලන්නකෝ. එතකොට ඔයාලට තේරෙනවා මෙතුමා මොකද්ද කියන්නේ කියන එක හරියටම ඔයාලට දැනගන්න පුළුවන්. මම දැක්කා ඉතින් සාමාන්‍ය කමෙන්ට් වල තියෙනවා ලංකාවට වාහන ගෙන්නන්න ඩොලර් නෑ, කෝ ඩොලර් ගගා හැම ගොඩ කතා කියලා තියෙනවා. ඉතින් අන්න ඒ අයයි හැමෝම ගිහින් බලන්නේ මේ වීඩියෝ එක. මොකද ආර්ථික දැනුමක් තියෙන කෙනෙක් තමයි ඉතින් මේ කතාව කියලා තියෙන්නේ. අනිත් එක මම මේ වීඩියෝ එකෙන් මේ කොටස අරගෙන ඔයාලට දැම්මේ ඔයාලට දලා අදහසක් ගන්න. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ ඒ ගැන අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. අපේ රටට වාහන ගෙන්නුවොත් හොඳයිද කියන එක අලුත් වීඩියෝ එකෙන් හම්බෙමු. සියලු දෙනාටම ජය වේවා. සුබ දවසක්.